හරි, කොනිචිවා අයිවන් චෙෆ් රංජිත්. ඉතින් කොහොමද ජීවිතේ? අයිවන් චෙෆ් සම්පත් බොහොම හොඳින් ඉන්නවා ඉතින්. ඔව්, හැමදාම අයිවන් කියලා පිළිගන්නවා අපේ සම්පාව YouTube channel එකට. අපි මේක අලුතෙන් පටන් ගත්ත channel එකක්. ඇත්තටම අපි චෙෆ් අපි දෙන්නම කතා කරලා තමයි මේ තීරණයට ආවේ. මොකද අපි හිතාගෙන ඉන්නවා අපේ ලංකාවේ ඉන්න සාමාන්‍ය ජපානි කියන රටේ චෙෆ් කෙනෙක් වෙන්නේ කොහොමද? ඒ වගේ දේවල් කවුරුත් මේ දේ කවුරුත් කතා කරන්නේ නැහැ චෙෆ් ජපානේ. ඇත්තටම චෙෆ් කෙනෙක් වෙන්නේ කොහොමද කියලා කවුරුත් මන් දැකලා නැහැ. ඔව්, මේ වෘත්තිය ගැන කවුරුත් කතා කරන්නේ නැහැ ගොඩක් කට්ටිය. ඉතින් මේක කියන්නේ චෙෆ් කෙනෙක් වෙන්න ඉන්න එක්කෝ හොටෙල් ඉන්ඩස්ට්‍රී එකට හරි මොකක් හරි රෙස්ටුරන්ට් ඉන්ඩස්ට්‍රී එකට හරි ජොයින් වෙන්න ඉන්න කෙනෙකුට මං හිතන්නේ සෑහෙන වැදගත්. ඒකින්ද මං කියනවා වීඩියෝ එක දිගටම රැඳී ඉන්න. ඊට පස්සේ ඔයාලට වැදගත් නැත්නම් මේ වීඩියෝ එක අනිවාර්යෙන් ඔයා ෂෙයා කරන්න එක්ක සෝෂල් මීඩියා වෙන ප්ලැට්ෆෝම් එක. එතකොට දන්න කෙනෙකුට හරි මේක බලලා එතකොට ඒකට යන මොඩි මොටිවේට් එකක් ගන්න පුළුවන්. එක්ක මොකක් හරි එඩියුකේටඩ් වෙන්න පුළුවන් මේ ජපානේ කොහොමද චෙෆ් වෘත්තිය. ඒකට කොහොමද තියෙන රෙස්පෙක්ට් එක, ඒක ඇත්තටම ඈර්න් කරන්න පුළුවන්ද කියන වගේ විස්තර පොඩ්ඩක් ඇත්තටම අපි මේ වීඩියෝ එකේ කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් චෙක් කියන්නේ ඔයා දැන් ගොඩක් කොච්චර කාලද ජපානට ඇවිල්ලා? ජපානට ඇවිල්ලා නේ. ඇත්තටම ජපානට ඇවිල්ලා දැන් අවුරුදු 7-8ක් විතර වගේ නම වෙනවා. ඔව්. තාම කරගෙන යනවා ජපාන්. දැන් ජපාන් එද්දි චෙක් මේ දැන් ලැන්ග්වේජ් ප්‍රොබ්ලම් එක ගොඩක් කට්ටියෙන් බලපානවානේ. ඒක වලටත් ඒ විදිහම බලපෑවා. ජපාන් ලැන්ග්වේජ් එක සාමාන්‍යයෙන් බලපානවා. හැබැයි ඉතින් අර අපිට පොඩ්ඩක් ඔය ගැන ඉස්සර ඉඳ කලින් වුණත් අපිට පොඩි ටච් එකේ තිබ්බා. මොකද ජපාන් යන්න වගේ අදහසක් තියෙනවා. චුට්ටක් try කරනවා ජපාන් ලැන්ග්වේජ් එක ගැන ඉගෙන ගන්න. නැත්නම් කොහේ රටකට යනවා නම් චුට්ටක් අපි කොහොම වුණත් බලනවා ඒ රටේ තියෙන ලැන්ග්වේජ් එක චුට්ටක් හරි අපි ගන්න. ඊට පස්සේ ඉතින් ඒ වගේම ටිකක් ආසාවක් තියෙනවා මේක මේ very simple case එක ජපාන් ඉගෙන ගන්නවා කියන්නේ මහා ලොකු case එකක් නෙමෙයි. අපි වයසට ගියත් exam දියන්න පුළුවන් ජපාන් ලැන්ග්වේජ් එක කරන් හරි ලේසි. චෙෆ් වැදගත් දෙයක් කතා. සමහර කට්ටිය දැන් හිතාගෙන ඉන්නේ ඒ රටට ගිහිල්ලා මං එතන ඉඳලා ඒ ලයිෆ් එක පටන් ගන්නවා කියලා. දැන් චෙෆ් කියන කතාව අනුව ඔයා මේ රටට අඩිය තියන්න කලින් ඔයාගේ බේස් එක හදා ගන්න ඕනේ. ඇට්ලිස් ඔයාට ලැන්ග්වේජ් එක ඉගෙන ගන්න පුළුවන් ඔයාට ලංකාව ඉද්දිම නේ. ඔව්, එහෙම පුළුවන්. අතට මම එහෙම කරගත්තා. මම මේ ජපාන් වලට එන්න කලින් මම ජපාන් ලැන්ග්වේජ් මට පුළුවන්. ගොඩක් දුරට මම ජපාන් නැත්තත් ලංකාවේ දාසිර කරලා ජපාන් හොටෙල් එකක මම හිටියා. ඒ හොටෙල් එකේ ජපාන් උත්තරයි ජපාන් නිකන්. ඉතින් ඒකෙවත් මට ආපස් එක ලැබුණා ජපාන් ලැන්ග්වේජ්. නමුත් අවුත් එක ඉගෙන ගන්නකොට උනත් දැන් හරි ලේසි ජපාන් ඉගෙන ගන්න. දැන් එක ෆෝන් එක අතේ තියාගෙන උනත් ඉගෙන ගන්න පුළුවන්. ජොබ් එක හරියට කරන්න ඕනේ. ඒ වගේම ස්ටඩි වෙන්න ඕනේ. ඉදිරියටම ටිකක් දැනගන්න ඕනේ. ඒ කියන්නේ හරියට කරගෙන යන්න ඕනේ. તો એમ කරොත් වරදින්නේ අනිවාර්යෙන් තමන්ගේ සෛත්‍රයේ සැදීන්න පුළුවන්. එතකොට දැන් ලංකාවේ ඉඳලා මේ කාට හරි අපේ නංගි කෙනෙකුට හරි මල්ලි කෙනෙකුට හරි හිතනවා ඇති ඒක හීනයක් ජපානය වගේ රටකට ගිහිල්ලා චෙෆ් කෙනෙක් වෙන්න පුළුවන්ද කියලා නිකන් එහෙම හිතෙනවා. එහෙම හිතන කට්ටිය අනන්ත අප්‍රමාණ ඉන්නවා. දැන් ඒ කට්ටියන්ට ඇත්තටම අයිඩියා එකක් නැහැ. ඇත්තටම ජපානෙට ගිහිල්ලා කොහොමද චෙෆ් කෙනෙක් වෙන්න කියලා. ඇත්තටම එහෙම වෙන්න පුළුවන්. පුළුවන්. ඇත්තටම ලංකාවේ ඉඳලා ජපානයට ඇවිල්ලා චෙෆ් කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම වෙන්නේ මේ මම ඉස්සරවම ස්ටුඩන්ට් කෙනෙක් විදිහට එන්න ඕන. කියන්නේ ලැන්ග්වේජ් එක ඉගෙන ගන්න ඕන ජපානයට ඇවිල්ලා ජපාන් ලැන්ග්වේජ් තියෙන ස්කූල් තියෙනවා. ඒ ස්කූලෙන් අවුරුදු ගාමාරක් වගේ ලැන්ග්වේජ් එක ඉගෙනගෙන ඊට පස්සේ එතනින් පස්සේ යන්න පුළුවන් සෙන්මොන් දක්ව. සෙන්මොන් එකෙන් පුළුවන් මේ අපිට චූස් කරලා අපිට තෝරගන්න පුළුවන් මේ මොනවද ෆුඩ් සයන්ස් එහෙම නැත්නම් මේ ක්ෂේත්‍රයට සම්බන්ධව ඒ කියන්නේ හොටෙල් ස්කූල් හරි හොටෙල් ස්කූල් වලට සම්බන්ධ ජොයින් වෙන්න පුළුවන්. ඊට පස්සේ ඒකෙන් අවුරුදු දෙකක් අවුරුදු තුනක් විතර. ඔව් ඇත්ත. චෙක් ගියා මං හොටෙල් ස්කූල් වලට ගියා. හොටෙල් ස්කූල් වලට ගියා. මං ඒ කියන්නේ ඒකට දැන් ඕපන් ඩේස් තියෙනවා. ඒ කියන්නේ දැන් ඇත්තටම මං ඕපන් ඩේස් එකකට ගිහිල්ලා මං ඒ සෙමිනාර එකේ ඉඳගෙන හිටියා ගිහිල්ලා. මම ඇත්තටම කොහොමද චෙක් කෙනෙක් වෙන්නේ? ඒ කියන්නේ අනිවාර්යෙන් තියෙන්න ඕන ජපනිස් ලැන්ග්වේජ් එක. ලැන්ග්වේජ් එක තියෙන්න ඕන N2 කියන ලෙවල් එකට. N2 තියෙන්න ඕන. ඊට පස්සේ N2 තියෙන්න ඕන අනිවාර්යෙන්. N3 එකනොත් කරගන්න පුළුවන්. එහෙම ෆ්ලෙක්සිබල් තැනුත් තියෙනවා. මම මේ කියන්නේ ඔයා රිස්ක් එකක් තියාගන්න ඕනේ. ඊට පස්සේ N2 එකට ඔයා රෙඩි වෙන්න ඕන.
ඒකන අවුරුදු කමාරක් ඔය ජපනිස් ස්කූල් එකට යනවා කියන වට තියෙන ඒකයි පාට් ටයිම් එකක් කරන එකයි විතරයි. ඊට පස්සේ වට ජපනිස් ලෙවල් 2 එක අනිවාර්යෙන් කරගන්න පුළුවන්. ඊට පස්සේ ජපනිස් ලෙවල් 2 එක කරගත්තා. ඊට පස්සේ ඔයාලට දැන් ලබන අවුරුද්දේ නම් හෝටල් ස්කූල් එකකට යන්න ඕන. ඔයා මේ අවුරුද්දේ ඉඳලා ඔයා බලන්න ඕන ඉන්ටර්නෙට් බලන්න ඕන. ඊට පස්සේ ජපාන් වල තියෙන හොඳ පිළිගත් හෝටල් ස්කූල් තියෙනවා. ඊට පස්සේ දැන් මං සජෙස් කරනවා නම් කරන්නේ ඔය සුජි ජපනිස් කුකින් ස්කූල් එක. ඒක තමයි ජපානයේ තියෙන හරණම ගොඩක් ඔය මිචලින් ස්ටාර් කියන ලෙවල් එකේ චෙෆ් ලා බී කරපු ස්කූල් එකද. ඒකට එක බ්‍රාන්ච් එකක් ප්‍රංශෙත් තියෙනවා. ඔව් ඒ කට්ටියත් එක්ක කනෙක්ට් වෙනවා CIA කියන එක. CIA කියන්නේ කුලිනරි ඇකඩමි ඔෆ් ඇමරිකා. ඒ කියන්නේ ඒකත් එක්ක ඉතින් කනෙක්ෂන් තියෙන මේ ස්කූල් එක. අනික ඒ ස්කූල් එකේ 80% ජපනිස් ඉන්නේ, 20% විතර තමයි ෆොරිනර්ස් ලා ඉන්නේ. ඊට පස්සේ ඒක ඒ හිඳයි ඔයා අනිවාර්යෙන් ලෙක්චර්ස් ලා ඉන්නේ ජපනිස් කට්ටිය. ඒකයි ජපන් ලෙවල් 2 එක උනේ. N2 එක උනේ ඒකයි. ඊට පස්සේ ඒ චෙෆ් ලත් අනිවාර්යෙන් දැන් ෆ්‍රාන්ස් කුකින් කරනවා නම් ඒ චෙෆ් අනිවාර්යෙන් ෆ්‍රාන්සේ ගිහිල්ලා අවුරුදු 5ක් වැඩ කරලා ඇවිල්ලා තමයි ෆ්‍රාන්සකේම උගන්වන්න ගන්නවා. එක්ස්පීරියන්ස් තියෙනවා සෙන්සලන්ට අනිවාර්යෙන් එක්ස්පීරියන්ස් තියනයි මේ කරන්නේ අනිවාර්යෙන්. ඒකත් එහෙමයි චෙෆ්. අනික දැන් මෙහෙ ෆ්‍රෙන්ච් රෙස්ටුරන්ට් එකක් කියන්නේ ඒ රෙස්ටුරන්ට් එකේ වැඩ කරන චෙපාගේ වා හිස්ටරි එක බලුවොත් එහෙම ඒ චෙපා අනිවාර්යෙන් පන්සෙ ගිහිල්ලා ඇවිල්ලා තමයි රෙස්ටුරන්ට් එක පටන් ගන්න තියෙන්නේ. අපි වගේ නෙමෙයි. ඒකට සම්බන්ධව හරියට ඔකහගෙන ඉගෙනගෙන. ඒ කියන්නේ ටේස්ට් එක හරියටම දන්න ඕනේ. අනිවාර්යෙන් 150ක් විතර පන්සක් කතා කරනවා. ඒ කියන්නේ රෙස්ටුරන්ට් එකේ මෙනු එක හිතන් තියෙන පන්සෝලින්. මේ ජපන් චෙෆ්ලා ඉතින් මේ මම ගොඩක් ටච් එකේ ඉන්නේ ඔය මෙහි තියෙන රෙස්ටුරන්ට් අනම් මනම් ෂෙෆ්ලා ගැන. ගොඩක් සමහර ෆ්‍රෙන්ච් ෂෙෆ්ලා කියනවා ෆ්‍රෙන්ච් ෂෙෆ්ලටත් වැඩිය හොඳට ජපනිස් කට්ටිය ෆ්‍රෙන්ච් කරනවා කියලා. ඒ තරම් මාර ටැලන්ටඩ් මේ ෂෙෆ්ලා මෙහි ඉන්නවා. තව මොකද්ද ඔයා දන්න ස්කූල් එකක් තියෙනවද? ඊට පස්සේ තව ස්කූල් කීපයක් තියෙනවා ෂෙෆ්. සාමාන්‍ය පේස්ට්‍රි ෂෙෆ් කෙනෙක් වගේ වෙනවා නම් යන්න තියෙන හොඳම ස්කූල් එක තමයි ජපනිස් කන්ෆෙක්ෂනරි ආර්ට් කියලා තියෙන ස්කූල් එක. ඒක තමයි තියෙන අනිත් ස්කූල් එක. ඊට පස්සේ ඒකටත් මං ගියා. ඔයා හිතනවා තව දැන් ගොඩක්ම ෆේමස් නේද ලංකාවේ ෆේමස් ලෝකෙත් ෆේමස් සුසි ගැන. ජපාන් කිව්වොත් සුසි ෆුඩ් එක ෆුඩ් එකක් ගැන කිව්වොත් ඇත්තටම මතක් වෙන්නේ බැරිලා හරි සුසි ඉගෙන ගන්න ආසය තුනත් අපේ මල්ලි කෙනෙකුට සුසි චෙෆ් කෙනෙක් වෙන්න මොකක්ද දෙන අදහසද? ඒකට චෙෆ් අනිවාර්යෙන් මේ ජපාන් ලැන්ග්වේජ් එක 100% තියෙන්න ඕන. අර මේ N2 N3 වගේ ඒ කියන්නේ හොඳටම තියෙන්න ඕන. ඒ කියන්නේ එහෙම කියන්නේ හොඳටම සුසි චෙප් කෙනෙක් වෙන්න ඕන. එහෙම නැතුව සාමාන්‍යයෙන් දැන් ඔයාලට ජපන් සුත් නැත්තම් මෙහෙ දිනන ජපනිස් සුසි ඇකඩමි කියලා ස්කූල් එකක්. හැබැයි මං ඒක හරියටම දන්නේ අර සෙම්මොන් ගක්කු කියන කැටගරි එකට යනවා වගේ ඒකට යන්න පුළුවන් ඇති කියලා. ඒක මං හරියටම දන්නේ. ඒ කියන්නේ ඒක අවුරුද්දේ කෝස් එක දිනන එක අවුරුද්දයි තියෙන්නේ. අතන මේ මම තියා දෙන්න. ආ හොඳට ලැස් සෙන්සර් එකයි නෝ අතන කිචන් එක ඉක්විප්මන්ට්ස් තියෙනවා. හොඳ කිචන් එක මං ගියා පුතා දාන්න ඒක බලන්න. හොඳ ඇකඩමි එකක්. ඒක බට් හැබැයි ඒකට අවුරුද්දක් විතර කරන්න ඕන. ඒකත් N2. ඒකේ කෝස්ට් එක කීයක් කරන ජපනිස් එන් වල අවුරුද්දට? කොළ සෑහෙන ගාණක් යනවා වැඩි. ඒ කොළ 80ක් විතර යනවා. කොළ 80ක් විතර යනවා. කොළ 80ක් විතර කියන්නේ සාමාන්‍යයෙන් ලක්ෂ 25ක් 30ක් විතර. ඔව් හැබැයි එතනින් එළියට එන්නේ 100% සුසි මාස්ටර් චෙප් මාස්ටර් කෙනෙක් කියලා. එයාට ඕන රටක හෝ ජපානයේ ඕන තැනක ජොබ් එකක් කරන්න පුළුවන්. මේකේ ෆීඩ්බැක් එක හොඳයි. මොකද කොච්චර වේදම් කරත් එයාට හොඳ සර්ටිෆිකේට් එකක් හම්බෙනවා ඕන රටක එක වැලියු. ඊට පස්සේ මෙහි නැති වුණත් යුරෝප රටක ඕන රටකට ඉල්ලුම තියෙනවා. ඒකයි සුසි ඇකඩමි එකේ ඉගෙන ගන්නවා කියන වාසි සුසි චෙප් කෙනෙක් වෙන්නේ. ටෙල්ස් වල චෙප්ලා නෙමෙයි ගොඩක් අර ලංකාවේ වගේ හෝටල් එකක පරිස්සම් හෝටල් එකක වැඩ කරනවා කියපුවා තමයි ලංකාවේ පොඩ්ඩක් අර ගණන් ගන්න. මෙහෙ හෝටල්ස් ඉන්න එක නෙමෙයි තියෙන්නේ මෙහෙ රෙස්ටුරන්ට්. ඒ කියන්නේ මිචෙලින් ස්ටාර් රෙස්ටුරන්ට් එකක වැඩ කරනවා කියපුවා තමයි ඒ වයිබ් එක තියෙන්නේ නේ. ඇත්තටම මේ චෙෆ් වෘත්තියේ මේ රෙස්පෙක්ට් එකක් තියෙනවා දුව හිතන්නේ. දැන් ඔයා ෆීල්ඩ් එකේ වැඩ කරද්දී ඒක තියෙනවා. රෙස්පෙක්ට් එකක් තියෙනවා. අවංකම තියෙනවා. හොඳ රෙස්ටුරන්ට් එකක හොඳ හෝටල් එකක වැඩ කරොත් අනිවාර්යෙන් ඒ රෙස්පෙක්ට් එක තියෙනවා.
හොඳ සැලරියකට යන්න පුළුවන් අතන සැලරියක් ගන්න පුළුවන් හැබැයි හරි තැනකට ජොයින් වෙලා හරියට කරොත් ක්ෂේත්‍රය වර්ධින්නයි හොඳ දෙයක් ඉගෙන ගන්නත් පුළුවන් අපි දැන් ලෝකේ රටවල කොහෙ වැඩ කරත් මේදී අලුත් අත්දැකීම් ගන්න පුළුවන් අලුත් ඉන්ග්‍රීඩියන්ට්ස් අපි මේ ජපාන් වල තියෙන ෆ්‍රෙෂ් දේවල් විද්‍යුත්තේම ෆ්‍රෙෂ් මේ මාකට් එකට සුපර් මාකට් එකට වෙන රටවල වලට වඩා ටිකක් ඉන්ග්‍රීඩියන්ට්ස් තියෙන ඕනම දේ තෝරලා ගන්න අපිට හොඳ බ්‍රෑන්ඩ් ඒ කියන්නේ දැන් ඇත්තටම අපි ලංකාවේ ඉදදී දැකලා නැති හර්බ්ස් ජාති ෆිෂ් මී ඒ කියන්නේ හැම එකක්ම මෙහි තියෙනවනේ නේද ඒ කියන්නේ චීස් වර්ග ගත්තොත් ඇත්තටම මේ ඔව් ඊට පස්සේ අපි දැන් දිගින් දිගටම අපි මේ වගේ කන්වර්සේෂන් ඇඩ් කරමු ෂෙප් ඒ කියන්නේ අපි දැනුමු දෙමු ඒ දැනුම කියන්නේ අපිත් මේ ලොකු වැඩ නෙමෙයි මන්නම් ලොකු වැඩෙක් නෙමෙයි අපිට තොරතුරු හොයලා කියන්න පුළුවන් හරිද ඊට පස්සේ වෘත්තිය ගැන දන්න දේවල් ඔයාලට අපිට ෂෙයා කරගන්න පුළුවන් ඊට පස්සේ දැන් මේ සබ්ජෙක්ට් එක ජපානීන කවුරුත් කතා කරන්නේ නැති එක දැන් ස්ටුඩන්ට් කෙනෙක් හැටියට ලංකාවේ ඉඳලා මෙහෙට එන කට්ටිය තෝරගන්නේ කවුරුවත් මන් දන්න කෙනෙක් තෝරගෙන නැහැ ෂෙප් වෘත්තිය මන් දන්න එක්කෙනෙක්වත් නැහැ ඔව් ඒ වුණාට ඉස්සරම ආපු ගමන් කරන්නේ රෙස්ටුරන්ට් වල වැඩ කරන එක. ඒ කියන්නේ ආපු ගමන් part time එකක් කරන්නේ අනිවාර්ය රෙස්ටුරන්ට් එක. ඔයා දන්න ඕන කෙනකින් අහලා බලන්න ඕනේ. මට දන්නේ කෙනෙක් කියන්නේ ඔෆිස් එකේ job එකක් කරන එකනේ. එහෙම කරන්නේ නැහැ. ඉතින් එතන අවුරුදු එකමාරක් දෙකක් අර හොටෙල් වල රෙස්ටුරන්ට් වල වැඩ කරලා කට්ට කාලා ඒක ලුණු ගෙඩියක් හරි කපන්න ඉගෙන ගත්ත එක language school එක ඉවරෙච්ච ගමන් මොකද කරන්නේ? ඒක IT හරි business management එක හරි මොකක් හරි බයිලයක් ගහලා ඉවරලා ආයෙ වැඩ කරන වෙන මොකක් හරි රෙස්ටුරන්ට් එකේ හරි මොකක් හරි ඒක. ඔව් ඒයි බැරි අර ෆීල්ඩ් එකෙන් මොකද? ඒකනේ දැන් අර හෝටල් ෆීල්ඩ් එක ඉගෙන ගත්තා නම් අර මනුස්ස දැන් අර ආයෙ රෙස්ටුරන්ට් එකේ වැඩ කරද්දි දැන් ඒ රෙස්ටුරන්ට් එකේ එයා ට යන්න පුළුවන්. ඒ රෙස්ටුරන්ට් එකේ ඉහළටම ඒ වෘත්තිය හරියට ඉගෙන ගන්න තියෙනවා. වෘත්තිය ඉගෙන ගත්තත් මෙහි අනිවාර්යෙන් සර්ටිෆිකේෂන් එක අනිවාර්යයි. ඒ කියන්නේ වට ලයිසන්ස් එක කියන එක තියෙනවා. ඒ කියන්නේ ඔයා දැන් chef කෙනෙක් විදිහට ඉස්සරහට යන්න බලාපොරොත්තුක් මේ දිනවන නම් ඔයා කොච්චර වැඩ දෙයක් වුණත් බලන්න ඔයාලට මෙහි සර්ටිෆිකේෂන් අනම්මනම් තියෙන්න ඕනේ. ඒ කියන්නේ මං කියන්නේ මෙහෙන් වෘත්තිය පටන් ගන්නවා. ඔව්. ඔයා ලංකාවේ හරි වෙන රටක හරි වෘත්තිය දැනගෙන මෙහාට ඇවිල්ලා කරගන්නවා නම් ඒක එච්චර බලපාන්නේ නැහැ. ජපානේ ඇවිල්ලා chef කෙනෙක් කියන වෘත්තිය ඉස්සරහට යනවා නම් මෙහි තියෙන සර්ටිෆිකේෂන් මේක අනිවාර්යයි. ඒ කියන්නේ ලයිසන්ස් එක කියන්නේ ගෝන. ලයිසන් එක ගන්න කොහොමද? ටිකක් කරදරයිද නැත්නම් ලේසිද? ලයිසන් එක කියන්නේ chef ඉතින් දැන් අර cooking school එකකට ගිහිල්ලා ඒකේ graduate වෙලා ඉවරලා ඒකෙන් දෙන diploma එක හරි ඒක. ඔව්. මේක ඒක හරි ගන්න ලේසි. ඇත්තටම හරියට කරා නම්. ඔව් ගන්න ලේසි. අනිත් එක නෑ. ඔව් අනිත් එක තමයි chef මෙහෙ competition තියෙනවා. ලොකු හොඳ competition තියෙනවා. සාමාන්‍යයෙන් දැන් ඔයා restaurant එකක් මෙහෙ දානවා නම් ඒ competition එක participate කරලා ඔයා දිනුවා නම් ඔයාට restaurant එකක් දාන්න සල්ලි දෙනවා. ඒ කියන්නේ මන් දන්න කම්පිටිෂන් දෙක තුනක් තියෙනවා මාත් පාටිසිපේට් කරලා තියෙනවා ඒක 35 කියලා දිනන කම්පිටිෂන් නෑ හරි ඒක කරන්න පුළුවන් අවුරුදු 35 පල්ලෙහා කට්ටියන් විතරයි උඩ කට්ටියන් කරන්න බෑ ඒ කම්පිටිෂන් එක ඔයා දිනුවොත් එහෙම ඉස්සෙම් මන් දෙනවා විනර්ට මේවා කරන්න ඒ රෙස්ටුරන්ට් එකක් දාගන්න ඊට පස්සේ ඒ දිනන එක්කෙනාව උස්සලා දිනන උපරිම ලෙවල් එකේ ඒ කියන්නේ ඉන්ට්‍රොඩියුස් කරලා දෙනවා හොඳ මේ පාර්ට්නර්ස්ලට ඊට පස්සේ ස්පොන්සර්ස්ලට ඊට පස්සේ සෝෂල් මීඩියා වල ප්‍රොමෝට් කරනවා ඉතින් ආන් ඒ වගේ ගොඩක් හොඳ ඔපචුනිටි තියෙනවා මේ රටේ දැන් මේ රටේ ගොඩක් ජපනීස් කට්ටියන්ට තියෙන ඔපචුනිටිස් වලට වැඩිය දැන් ෆොරිනර්ස්ලට දෙන ප්‍රමාණය දැන් වැඩි වෙගෙන එන්නේ ඒ කියන්නේ දැන් අර ඒ ක්‍රමෙ මේ හැදිලා තියෙන්නේ ඒ කියන්නේ ජපන් කට්ටිය දැන් අර ඉස්සර වගේ අර එහෙම ගම්බත්ේ වැඩ කරන සීන් එකෙන් පොඩ්ඩක් නිදීගෙන එන්නේ නේද? ඒකින්ද අනිවාර්යෙන් ඔයාලට මෙහි අනාගතයක් තියෙනවා චෙක් කෙනෙක් හැටියට ඔයාලට මෙහි වෘත්තිය පටන් ගන්නද? තව මොනවා හරි විස්තර ඔයාලට දැනගන්න ඕන නම් අනිවාර්යෙන් සම්පාව YouTube channel එක subscribe කරලා share කරලා notification අපි වීඩියෝ එකක් දාපු ගමන් notification එන විදිහට bell icon එකක් touch කරලා අපිත් එක්ක touch එකේ ඉන්න කියලා තමයි කියන්නේ. එහෙනම් චෙප් අපි අනිවාර්යෙන් ආයෙ වීඩියෝ එකක් දෙකක් කරමු. මොනවද ප්‍රශ්න තියෙනවද දාන්න? අනිවාර්යෙන් මොනවද ප්‍රශ්න තියෙනවද අපිට share කරන්න අපි අනිවාර්යෙන් උත්තර හොයනවා. එහෙනම් හැමෝටම ජය වේවා කියලා අද කතා බහ මේ අවසන් කරනවා. Thank you චෙප්. Thank you so much. Next chip.